COVID-19 වෛරසය මර්ධනය කිරීම සඳහා ලබා දෙන ෆයිසර් එන්නත් මාත්‍රා 27,000ක් අද පෙරවරුවේ මෙරටට රැගෙන එනු ලැබුවා. අමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත මෙම ෆයිසර් එන්නත දකුණු ආසියානු කලාපයේ රටකට ලැබුණු පළමු අවස්ථාව මෙයයි. ඉතාම තරඟකාරී තත්ත්වයක් තමයි ලෝකේ තියෙන ෆයිසර් එන්නත් ලබා ගැනීම සඳහා එවන් තත්ත්වයක් තුළ අප මූලික වශයෙන් එකඟතාවකට ඇවිල්ලා තියෙනවා මිලියන 5ක් ලක්ෂ 50ක් මේ අවුරුදු තුළ ෆයිසර් එන්නත් ලබා ගැනීමට. ඉන් පළවෙනි කොටස තමයි අද දිනේ ලැබුණේ එන්නත් 27,000කට ආසන්න ප්‍රමාණයක් අද උදෑසනදී වෙනට ළඟා වුණා. ඇත්තටම මේක යම් ආකාරයකට කොවිඩ් මර්ධන වැඩපිළිවෙලේදී ශ්‍රී ලංකාව ලැබපු ජයග්‍රහණයක් හැටියට හඳුන්වන්න පුළුවන්. මොකද ලෝක පුරාම ඉතාම ඉහළ ආරක්ෂාවක් තියෙන එන්නතක් හැටියටයි ෆයිසර් එන්නත සැලකෙන්නේ. ඉතින් අපේ රටේ එම එන්නත ලැබිය යුතුම කොටසකට මෙය ලබා දීම සඳහා අප සැලසුම් කරලා තියෙනවා. එම දකුණු ආසියාවේ මුලින්ම මේ එන්නත ලබාගත රට බවට අපි පත් වුණා. මේ එන්නත ලබා දීමේදී විශේෂයෙන්ම අලුතෙන් ඇති වෙලා තියෙන ප්‍රභේදයන්ට එරෙහිවත් පළවෙනි මාත්‍රාව වෙනුවට දෙවෙනි මාත්‍රාව හැටියට ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබන එන්නතක් හැටියට අපිට මේ එන්නත මේ අවස්ථාවේදී ලංකාවට ගෙන්වා ගැනීමට හැකිවීම වැදගත් කාරණයක්. ඒකම මේ මාසය තුළදී ලක්ෂ 2ක පමණ මාත්‍රාව අපිට ලැබෙනවා. ඊළඟ මාසයේදී ඊටත් වැඩි ප්‍රමාණයකුත් අවසානයේදී මිලියන 5ක් දක්වා අපිට මේ මාත්‍රාව ලැබෙනවා. දිවයින පුරා පිහිටි තෝරාගත් ත්‍රිවිධ හමුදා රෝහල් කිහිපයකින් කොවිඩ් එන්නත් ලබා ගැනීමේ අවස්ථාව අද සිට ජනතාවට හිමිවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව කොළඹ, ගාල්ල, මාතර, බදුල්ල, අනුරාධපුර, පොළොන්නරුව, කිලිනොච්චිය, මුලතිව් හා මන්නාරම යන දිස්ත්‍රික්කවලදී එන්නත් කිරීමේ කටයුතු අද පෙරවරු 8:30ට ආරම්භ වුණා. බස්නාහිර පළාත තුළ වයස අවුරුදු 30ට වැඩි ඕනෑම පුද්ගලයෙකුට නාරාහේන් පිට යුද හමුදා රෝහල, පනාගොඩ බෝධිරාජාරාමය, පත්තරමුල්ල දියත උයන, වේරහැර පළවන වෛද්‍ය බලකායේදී එන්නත ලබාගත හැකි. එසේම සෙසු දිස්ත්‍රික්කවල වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට අද සහ හෙට යන දෙදින තුලදී කොවිඩ් මර්ධන එන්නත ලබාගත හැකි බවයි යුද හමුදා මූලස්ථානයේ නිවේදනය කළේ. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ විද්‍යාලෝක විද්‍යාලය, මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලය, බදුල්ල දිස්ත්‍රික්කයට අදාළව දියතුලාබ ආරක්ෂක සේනා මූලස්ථානය, අනුරාධපුර යුද හමුදා රෝහල, පොළොන්නරුව දිස්ත්‍රික්කයට අදාළව මින්නේරිය පාබල පුහුණු පාසල, කිරිනොච්චිය යුද හමුදා රෝහල, මුලතිව් දිස්ත්‍රික්කයට අදාළව පුදුකුඩිරිප්පු දෙමළ විද්‍යාලය, මන්නාරම ආයෝජන මණ්ඩල ගොඩනැගිල්ලේදී වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට අද සහ හෙට යන දෙදින තුළ කොවිඩ් මර්ධන එන්නත ලබාගත හැකි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.